මෙතන ගොඩක් කට්ටිය වරදේට හිතන් ඉන්නවා අර ලංකාවේ අපේ තියෙන මේ අපි ගොඩක් වෙලාවට අර බලාපොරොත්තු සහගත වෙනවා මිත්‍යා මිත්‍යා නෙමෙයි පොඩි බලාපොරොත්තුවකට මොනවා හරි හේතුවක් අල්ලන් අපි ඒක දල්වගෙන ඉන්නවා අර දියසෙන් කුමාරයා පහළ වෙයි කියලා බලන් හිටියා වගේ ගැලුම් කාර්යයක් ඇවිල්ලා මේක එකපාරට මේක සුගිත මුදිත කරලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දැන් හිතන් ඉන්න අලුත්ම සුගිත මුදිත කරන බැලුම් කාර්යය තමයි මේ අන්තර්ජාතික මුල් අර මුදල කියලා හිතන් ඉන්න. හැබැයි ඉතින් ආණ්ඩුවත් ටිකක් පෙන්නනවා මේක ආවොත් හරියට හරි ආණ්ඩුවත් පෙන්නවා මේක આવොත් ඔක්කොම හරි දැන් අපි මේක ගන්න තමයි ඔක්කොම කරන්න කියලා. ඒගොල්ලෝ එහෙම කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එහෙම මගේ තනිතරම මම කියන්නේ එහෙම කරන්න පුළුවන් නම් දැන් 16 වතාවක් එහෙම ගිහිල්ලා අපි කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් නෙමෙයි. ඉතින් එතනදී වෙන්නේ අර නමුත් අවාසනාවකට වගේ මම නම් ඇත්තටම උන් එක යනවට ඒ කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අර මුදුලට යන කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් මේ අපි ඉන්න අවස්ථාවේ හැටියට ජනරංජන අපිට වෙන විකල්පයක් නැහැ. දැන් මෙතන අපිට තියෙන තත්ත්වය තමයි අර හොඳ එකයි නරක එකයි අතරින් ජනරංජන අපිට තෝරගන්න ලේසි. අයියෝ බැලුව බැලමට උඩගෙනට පේනවා මේක හොඳයි මේක නරකයි කියලා. ඒතකොට අපි හොඳ එක තෝරගන්න. අපිට තෝරගන්න අමාරු මේක තමයි මම හිතන්නේ හොඳම දේවල් දෙකක් අතරින් එකක් දුන්නත් ඒක හිතනවා අරකට වඩා මේක හොඳද දන්නේ අපරාධ වෙයිද දන්නේ කියලා හිතනවා සහ නරකම දේවල් දෙකක් දුන්නොත් එහෙම අම්මා දැන් මේකෙන් අඩුම නරක තියෙන එක තමයි හොයාගන්නේ. ඉතින් අන්තර්ජාතික මූල්‍ය අර මුදලට යන එක හොඳ දෙයක් නෙමෙයි නරක දෙයක්. නමුත් දැන් අපිට තියෙන ඉතුරු විකල්පයට සාපේක්ෂව නේ මේක බලන්න ඕනේ. ඉතින් ඉතුරු විකල්පයට සාපේක්ෂව අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න විදියක් නැහැ. අන්තර්ජාතික මූල්‍ය අර මුදලේ සහයෝගය ලබා ගන්න නැතුව මොකද ලෝකේ අනිත් කවුරුත් අපි ගිහිල්ලා ගෝල අපිත් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරගන්නේ නැහැ කියලා එන්න කියලා. ඉතින් මම අර කලින් කියපේක තමයි ඕගොල්ලෝ අපේ ණයත් තරම් පොල්ලක් තියලා දැන් ආයෙ කතා කරනවා ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඉන්නේ. ඒ නිසා ඕන් එක්ක අවසනාවකට වගේ අපිට යන්න වෙනවා අපිට මේක කරගන්න විදිහට. ඉතින් සමහරු හිතනවා අපි ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ගියේ මොකද ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතුව හිටියනම් හරි කියලා. ඉතින් එහෙම කරන්න විදිහ නැහැ. අපේ භාණ්ඩාගාරේ රුපියලක්වත් තිබ්බේ නැහැ ණය ගෙවන්න. ඉතින් එතකොට අපිට ණය නොගෙව හිටියනම් ඊට වඩා ප්‍රශ්නයකට මූණ පාන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම නිතරම කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අර මුදල ගැලුම් කාර්යය නෙමෙයි ජනරංජන. අපේ රටේ වෙනස්කම් අපිට කරගන්න තියෙනවා ගොඩක් ප්‍රමාණයක්. ඒ ටික අපි කරගන්න ඕනේ. ඒක මම හිතන්නේ අන්තර්ජාතික මූල්‍ය අර මුදල ඇවිල්ලා අපිට කියන්න අවශ්‍ය නැහැ. ඒක ඇත්තටම ලැජ්ජාවට කරුණක් ඕන් මේ සයන සමහර කරුණු එහෙම. ඉතින් මම හිතන්නේ ලංකාව සාමාන්‍යයෙන් පිටින් බලපෑමක් ආවහමනේ අපේ ප්‍රතිසංස්කරණ කරන්නේ නේද? ඒකත් මෙතනත් ඒ වගේ නේද? ඒව ඒක තමයි මම හිතන්නේ ඒක එහෙම වෙන්න ඕන කියලා. ඉතින් අපි දන්නවනම් අපි පාඩම් කරේ නැහැ කියලා කවුරුත් ඇඟිල්ලෙන් එනලා කියන්න ඕනේ නැහැ අපිට පාඩම් කරන්න කියලා විභාගේ සමත් වෙන්න. අපි ඉතින් අපි දැනගන්න ඕනේ පාඩම් කරේ නැත්තම් විභාගේ ප්‍රතිඵල පාඩම් කිරීමට සාපේක්ෂව තමයි අපිට එන්නේ කියලා. ඉතින් ඒ නිසා අන්තර්ජාතික මූල්‍ය අර මුදල ආව කියන එකේ කිසිම මම හිතන්නේ ඒ කියන්නේ ඔවුන් මේ අවස්ථාවේදී අවශ්‍යයි. නමුත් දැන් ඒක ඉතිහාසය ගත්තාම ජනරංජන ඔය 16 වතාවක් අපි ගිහිල්ලා තිබුණාට ඕකෙන් අපි මගේ මතකේ නිවැරදි නම් වැඩසටහන් 9ක් විතරයි අවසන් කරලා තියෙන්නේ. ආහා. වැඩසටහන් 6ක් විතරම අවසන් කරලා නැහැ හරියට. ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අර මුදල ලබා දෙන වැඩසටහන් වල වැඩසටහන් වර්ග ගොඩක් තියෙනවා. ඒකෙන් සමහර ඒවා තියෙන ඔය විස්තීරණ ජනරංජන පටන් ගා ඒ කියන්නේ ටිකක් දීර්ඝ කාලයකට දෙන්නේ. අවුරුදු 4කට වගේ. සමහර ඒවා තියෙනවා කෙටි කාලීනව දෙන්නේ. දැන් ඔය දීර්ඝ කාලීනව දීපු වැඩසටහන් මං හිතන්නේ අපි අරන් තියනවා 6ක් විතර. ඒකෙන් දෙකකට වඩා දෙකකට තුනකට වඩා අපි සම්පූර්ණ කරලා නැහැ. මොකද දීර්ඝ කාලීනව ඒ අර වගේ ප්‍රතිසංස්කරණ විශාල වශයෙන් කරනවා. කෙටි කාලීනව තමයි අපි සම්පූර්ණ කරලා තින්නේ. ඉතින් ඒ අවදානම මේ වතාවෙත් තියෙනවා. ඒකයි මම කියන්නේ නිතරම අන්තර්ජාතික මූල්‍ය අර මුදලට අපේ රට හදන්න බෑ. අපේ රට අපි හදන්න ඕනේ. ඒක හරියට ඇවිල්ලා අර හොඳ ටියුෂන් සර් කෙනෙක් ගාවට ගියා කියලා විභාගෙ සමත් වෙන්නේ නැහැ. ටියුෂන් සර්ට පුළුවන් හොඳ නෝට් එකක් දෙන්න. අවසාන වශයෙන් අපි ඇවිල්ලා ඉතින් උන් සටහන පාඩම් කරලා ප්‍රශ්න පත්‍රවල බලලා මොන වගේ ප්‍රශ්න දෙන්නේ තර්කානුකූලව ඒක ලියලා අපි ඒක අපේ ටික කරගන්න ඕනේ. ඉතින් අරගොල්ලොන්ට පොඩි සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙලාවෙදී පොඩි තල්ලුවක් දෙනවා. නමුත් අපි තමයි මේ වෙනස්කම් කරන්න ඕන. අපි තමයි අපි කරගන්න ඕනේ. අපේ ගෙදර වැඩ තමයි ඉතුරු වෙන්නේ.